අපිට පේනවා විවිධ ආරංචි මාර්ග පැතිරෙනවා. මන්ත්‍රීලාට අල්ලස් දෙනවා කියලා. මන්ත්‍රීලාට කෝටි 5ක් දීලා තියෙනවා. මොකටද සංවර්ධනය කරන්නේ? අතරෝ විමද්දකට අරමුදල් කියන එක පක්ෂ විපක්ෂ ભેදකින් තොරව මම හිතන්නේ දශක ගාණක් තිස්සේ හැම ආණ්ඩුවකින්ම කෙරීගෙන ආපු දෙයක්. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පත් වුණාට පස්සේ ඒක නැවතුණා. දැන් ඒ අනුව ඒ අවුරුදු 5 මේවා മന്ത്രിවරුන්ට ලැබිලා තියෙනවා. මම හිතන්නේ ඒක മന്ത്രിවරුන්ගේ පුජ්ජලික කොන්ත්‍රාත් වලින් කරන දෙයක් කියලා. ඒක මේ ප්‍රාදේශීය සභා නගර සභාවල ඒ ක්‍රියාදාමයක ඒකට දීලා තියෙන මාර්ග උපදේශයක ඒකෙන් අවශ්‍ය සංවර්ධනය කෙරේ. ඉතින් ඒකට කවුරුවත් දොස් කියන එක වැරදි. මේ කෝටි 5 ගානේ മന്ത്രിලා ගත්තා කියන්නේ. ඒක මහජනයාට යන සේවයක්. අවුරුදු 5කින් පස්සේ කරන වැඩක්. හැබැයි බාර් පර්මිට් 478ක් දෙන්න යනවා. දැන් මොකද සුරාපොත් දෙපාර්තමේන්තුව අපිට කිව්වේ අරක්කු ආදායම ඉලක්කගත ප්‍රමාණය ලැබුණේ නැහැ. ලැබුණ නැතුනම කිව්වේ මොකද්ද? මිනිස්සු දැන් බොන්නේ නැහැ. මොකද ගණන් අරක්කු භාවිතයේ 125කින් අඩු වෙලා. ඔකයි අපිට කිව්වේ. ඉතින් අරක්කු භාවිතයේ 125කින් අඩු වෙලා තියෙනවා නම් 6000 පොලක අරක්කු විකුණනවා නම් නේද? මේ අවස්සේ තවත් 478ක් මොකටද? කාටද? නේද්‍රවරු මාතේ දන්නානේ තාත්තේ. මේක අනිවාර්යයෙන්ම අත යටින් විකුණන ගණදෙනුවක් වෙනවා. දැනට 37 දෙනෙකුට දීලා තියෙනවා. මේ 478. මේක ආරංචිය හැටියට කෝටි 4-5ට මේ බලපත්‍රයේ විකිණෙන තත්ත්වයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මේක extra ආකාරයකට දේශපාලන අල්ලසක්. මේ ගැන මැතිවරණ කොමිසම ක්‍රියාත්මක විය යුතුයි. සුරාබදු කොමසාරිස් අපි ගෙන්නුවා. එතුමාට අපි උපදෙස් දුන්නා මේ වැඩේ මේ විදිහට කරන්න එපා කියලා. මේ විදිහට මේ වැඩේ කරන්න උහුටයි කියෙකුත් නැහැ. මේ බලපත්‍ර අවසාන වශයෙන් අත්සන් කරන්නේ මුදල් ලැබෙති. මුදල් ලැබෙති කියන්නේ ජනාධිපති. එතුමාටත් අයිතියක් නැහැ මේ විදිහට කරන්න. මොකද 6000 පොලක් අරපු කරනවා. තව 478ක් දාන්න හැකියාවක් නැහැ. නමුත් දැන් දැනටම 37ක් ඇති කරලා තියෙනවා. කප්පම ඊළඟට සාමාන්‍ය മന്ത്രിවරයෙකුට ලැබිච්ච වරප්‍රසාදයක් මේ වාහන බලපත්‍රය. තීරුබදු සහිත වාහන බලපත්‍රය. ඒක ඉතින් දැන් മന്ത്രിලාට විතරක් නෙවෙයි රජයේ උසස් නිලධාරීන්ට, වෛද්‍ය ඉංජිනේරු වෘත්තිවේදීන්ට, ගුරු වරුන්ට, විදුහල්පතිවරුන් ආදී බොහෝ දෙනෙකුට තියෙන දෙයක්. හැබැයි මේ අවුරුදු 5 මොනම විදිහේ වාහනයක්වත් ගෙන්නුවේ නැහැ 2020න් පස්සේ. එතකොට මේ හදිසියේ වාහන ගෙන්නන්න අදටත් තීරණයක් අරන්. අදටත් වාහන ගෙන්නන තීරණයක් කරන්නේ වාහන ගෙන්නනවා නම් මොනවද මුලින්ම ගෙන්නන්න ඕනේ? පොදු ප්‍රවාහණයට බලපාන වාහන, බස් එක, කෝච්චි එන්ජින්, කෝච්චි පෙට්ටි, කුෂිකර්මයට බලපාන වාහන, ට්‍රැක්ටර්, ලොරි නේද? මෙන්න මේ වගේ පොදු ජනතාවට බලපාන වාහන තමයි මුලින් ගෙන්නන්නේ. නැවත වතාවක් අපි පුජ්ජලික මෝටර අත ගෙන්නන්න අපි මන්ත්‍රීලා වේවා වෙනත් විදිහකට වේවා කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම රටේ ජනතාවට විතරක් නෙවෙයි මේ ආර්ථික උපාය මාර්ගයට බරපතල විදිහට වැරදි දෙයක් මිටවෝ. අපේ වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළා දේශයේ වෙනුවෙන් එක් වෙන වැඩපිළිවෙලක්. ඒක පසුගියදා අපි පෙබරවාරි 14 වෙනිදා දේශපාලන පක්ෂ නායකින්ට සමාජ ක්‍රියාකාරකයන් ඉදිරිපත් කළා. ඊළඟට අපි ඒක මේ රටේ ගෞරවනීය මහා සංඝරත්නයට පිළිගැන්වුවා. ලබන ජූනි 1 වෙනිදාට අපේ පක්ෂයේ දෙවැනි මහ සමුළුව පවත්වන අපි බලාපොරොත්තු වෙන මේ මාතෘත්ව ශික්ෂකේ හොඳ නියෝජනයක් අපට ලැබෙයි කියලා අපි එදාට ඒක මේ රටේම ජනතාවට ඉදිරිපත් කරනවා. අපි ඒකෙන් මොකද්ද කියලා කියන්නේ? ප්‍රධාන වශයෙන් අපි ප්‍රශ්න දෙකකට උත්තර දෙලා දෙනවා. මොකද්ද? පවුලේ ප්‍රශ්නය සහ රටේ එහෙම නැත්නම් ජාතියේ ප්‍රශ්නය. පවුලේ ප්‍රශ්නේ මොකද්ද? පවුලේ ප්‍රශ්නේ තමයි ආදායම නැහැ වියදම් වැඩි. රටේ ප්‍රශ්නේ මොකද්ද? ඒකත් ඒකමයි. ආදායම නැහැ වියදම් වැඩි. මේ ප්‍රශ්න දෙක විසඳන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරනවා. ඔය සමහරු අපි මාක්ස්වාදී, අපි ධනවාදී, එහෙම නැත්නම් අපි සමාජවාදී, අහවල් වාද ගොඩාක් කියනවා. අපි මේ වාද එකකටවත් නැති වෙන්න අපි ප්‍රායෝගික වාදීන් හැටියට මේ ප්‍රශ්න විසඳන මඟක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. පවුලේ වියදම අඩු කරගන්න කොතනින්ද පටන් ගන්න? ආහාර වියදමේ. දැන් දැක්කනේ අර ලොකු ලුණු කතාව. අපි පාර්ලිමේන්තුවේ එලි කළා 2023 දී ලොකු ලුණු ගෙනල්ලා තියෙන්නේ රුපියල් 92ට කිලෝවක් විකුණලා තියෙන්නේ 365ට. මේ අවුරුදු කාලේ ලොකු ලුණු ගෙනාවේ රුපියල් 212ට
තුඟවැලින්ද වික්කේ 260ට, ඒ කියන්නේ පිටපොඩුවේ 260යි, වරායෙන් ආවට පස්සේ නාරහන් පිටේ එනකොට 800යි. මේක තමයි මහජනයාගේ කොල්ලේ. මේ ආහාර කොල්ලේ ලුණු වේවා, පරිප්පු වේවා, අර්ථපල් වේවා, හාල් මැස්ස වේවා, හාල් වේවා, කිරිපිටි වේවා, සීනි වේවා, පහන් පිටි වේවා, මේවා වැළැක්වීමේ යාන්ත්‍රණයක් අපි ගෙනල්ලා තියෙනවා. කොහොමද? මින් ඉදිරියට සියලුම ආනයන කරවෝ, සියලුම තොගවලෙන්දෝ, සියලුම සිල්ලර වෙලෙන්දෝ විවෘත වේදිකාවක මේ ගණදෙනුව කළ යුතුයි. එතකොට අපි දන්නවා කවුද කොතනද හොරකම කරන්නේ. ඒ විදිහට ඒක පාලනය කරන්න. අපි කියන්න සතුටුයි. පහුගිය දවස්වල අපි පාරිභෝගික අමාත්‍යාංශයෙන් අපේ පාර්ලිමේන්තු කමිටුවට අපි කිව්වා අපට කියන්න ලුණු වල ප්‍රවාහන වියදම ලුණු කුණු වෙනවා. මේ ඔක්කොමත් අල්ලලා විකුණන්න පුළුවන් ගාන අපිට වහාම නියම කරන්න කියලා. දැන් ඒ අපිට විකුණන්න පුළුවන් ගාන නියම කරලා තියෙනවා. ඒ ගාන අපි සෑම පාරිභෝගිකම දරගන්න මගේ Facebook අඩවිය සහ අපේ മന്ത്രിතුමාලගේ අඩවිය වල තියෙනවා. මිනිසුන් අපි බලාත්මක කරලා තියෙනවා. රජයේ නිලධාරීන් බලාත්මක කරලා තියෙනවා. අද අපිට පේනවා සැලකිය යුතු මට්ටමක ප්‍රගතිය අප්‍රේල් මාසයක සාපේක්ෂව දැන් ලැබිලා තියෙනවා. මේක අපිට බලයක් ලැබුණොත් මිත්‍රෝ නේද? බලයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ඒ ජීවන සහනාධාරය අපේ ජනතාවට ලැබෙනවා. ලයිට් බිල ඔකනේ මේ රටේ දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. පළවෙනි මාස 4 ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභය කෝටි 8800යි. කෝටි 8800යි. හොඳේ සෑම පාරිභෝගිකයෙක්ම වැඩිපුර රුපියල් 15000ක් ගෙවලා. මේක හරියු. අපිට මොකද නිතරම කිව්වේ? අපිට කිව්වේ විදුලි බල මණ්ඩලයේ පාඩුවේ හිත වැඩි කරන්න ඕනේ. දැන් කොහොමද වැඩි කරලා තියෙන්නේ? වැඩි කරලා තියෙනවා අසීමාන්තික ලාභයක් එනවා. අපි නැත්තම් අපි ගිහිල්ලා කරුණු වෙන්නේ නැත්තම් ඔය ගිය මාර්තු මාසේ අඩු කරපු 122 අඩු කරන්නේ නැහැ. අඩු කරන්නේ ඉන්නේ 104යි. අපි කියනවා මේක 135කින් අඩු කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඒකක 60ට වඩා අඩුවෙන් පාවිච්චි කරන දුප්පත් ජනයාට ඒ විදුලිය නිසි මිලට අපි කියන්නේ සහන මිලට කියලා ඔය විදුලි බල මණ්ඩලය කියනවා වගේ. නිසි මිලට ලබා දෙන්න ඕනේ. මේ ඇති වෙන්න වහිනෝ නේද? මේ වැස්සේ වාසිය ඒ දුප්පත් පාරිභෝගිකයන්ට දෙන්න ඕනේ. මොකද ඒ විදුලි බලාගාර ලක්ෂපාණේ ඉඳන් මහවැලිය දක්වා හදලා ඒවට ගෙවලා තියෙන කවුද? අපිමයි. ඒ නිසා ඒ වෙයි විදුලිය ලබා ගැනීමේ අයිතිය අපිට තියෙන එක කාටවත් නියම කරන්න බෑ. හැබැයි මතක තියාගන්න අලුත් පණතක් ගහලා තියෙනවා. ජල විදුලි බලාගාරක් කොම්පැනි කරන්න යනවා. ඒ කොම්පැනි වුණාට පස්සේ ඒවා රජයේ සතුද නැද්ද කියලා නෑ. ඒවයි කොයි ගානට හම්බ වෙයිද කියලා අපිට නම් වග වෙන්න බෑ.